පින්වත්නි ඔබට ඇහිලා ඇති සමහරු කියනවා මේ කල්පයක් වුණත් බලන් ඉන්නම් කල්පයක් ව බලා ඉන්නම් පින්වත්නි කල්පයක් බලන් ඉන්නවා කිව්වහම කල්පයක් කියන්නේ කොච්චරද කියලා දන්නේවත් නැහැ කල්පයක් ව බලා ඉන්නම් ඔබ එනවා නම් කියලා කියන මිනිස්සු කල්පය කියන්නේ කොච්චරද කියලා දන්නේ නැහැ මම අද මේ උත්සාහ කරන්නේ ඔබට කල්පය ගැන කියන්න ඔකට අපිට හම්බෙනවා එක තැනක මෙහෙම සූත්‍ර පිටකේ සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ පබ්බත කියන සූත්‍රයේදිත් කල්පය ගැන කියනවා මම ඒ සූත්‍රයේදිත් කියලා කියන්නේ පින්වත්නි තවත් බොහෝ සූත්‍රවල කල්පය පිළිබඳ නොයෙකුත් උපමා දකින්න තියෙනවා දැන් ඔය පබ්බත කියන සූත්‍රයේදී අපිට හම්බෙනවා ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න වැඩම කරනවා බුදුහාමුදුරු හම්බ වෙන්න ඉතාලම හදිසියේ වැඩම කරන ලද භික්ෂුන් වහන්සේ නමක් අහපු ප්‍රශ්නේ තමයි මොකද්ද සාමිනි කල්පය කොච්චර දිගයිද කියලා සාමිනි කල්පය කොච්චර දිගයිද බුදුහාමුදුරු වදාලා මහණ කල්පය බොහෝ දිගයි ඒක මේ මෙච්චරයි අවුරුදු 100 ගාණක් දහස් ගාණක් ලක්ෂ ගාණක් කියලා ගණන් කරලා කියන්න පහසු නෑ කොච්චර දිගයි අනේ ස්වාමීනි එහෙනම් උපමාවකින්වත් පැහැදිලි කරන්න බැයිද කියලා ඊට පස්සේ එහෙනම් උපමාවක් ගොඩක් පින්තුන් අහලා ඇති මේ උපමාව නමුත් අදත් අහන්න කියලා මම යෝජනා කරන ඔබේ අවබෝධය පිණිස මහන උසින් යොදුනක් වූ පළලින් යොදුනක් වූ ඝනකමින් යොදුනක් වූ යොදුනක් කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය විවහාරණම් කියන්නේ සැතැප්ම 16ක් විතර කියලා. එතකොට මේ ඊතරම් වූ සිදුරු රහිත ඝන ගල් පර්වතයක් තිබුණොත් වසර 100කට වතාවක් පුරුෂයෙක් පැමිණ කසී සලුවකින් මේ පර්වතයේ පිරිමැද්දොත් දැන් කසී සලු කියලා කියන්නේ ඊටාම සිනිඳු වස්ත්‍ර විශේෂයක් කසී සලුවකින් 100 වසරකට වතාවක් මේ පර්වතය පිරිමැද්දොත් ඒක ඉවර වෙන්න කොච්චර කාලයක් ඇයිද ඒ පර්වතය ඒකිනුත් කවදා හරි ඉවර වෙයි හැබැයි මහන කල්පේ නම් ඉවර නෙවෙයි කල්ප දහස් ගණන් කල්ප සිය ගණන් කල්ප ලක්ෂ ගණන් ඔබ මේ සංසාරේ ඇවිල්ලා තියෙන බලන්න කල්ප සිය දහස් ගණන් මේ භව සිය දහස් ගණන් එමෙ නෙවෙයි කල්ප සිය දහස් ගණන් ඔබ මේ සංසාරේ අඬ අඬ ඇවිත් තියෙනවා වෙහෙස වෙවි ඇවිත් තියෙනවා ඒකත් ඇති මහණෙනි කලකිරෙන්න ඒකත් ඇති මහණ ඔබට සසර අවබෝධ කරගන්න මේක දුකක් කියලා තේරුම් ගන්න ඒකත් ඇති කියලා බුදුහාමුදුරෝ මේ භික්ෂුවට පැහැදිලි කරා මම ඔබට කියන්නේ දැන් ওই කල්පයක් බලන් ඉන්නම් කියන කට්ටිය බලන් ඉදීවිද මෙච්චර දිග කාලයක් පින්වත්නි සමහර කල්ප තිබෙනවා බුදුරුවත් පහළ වෙන්නේ නැහැ එච්චර කාලයක් බුද්ධ ශූන්‍ය කල්ප කියලා එහෙම කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේලා කීප නමක් පහළ වෙන කල්ප තියෙනවා දැන් මේ අප වාසය කරන කාලයට විශේෂ නමකුත් තියෙනවා භද්‍ර කල්පය කියලා. ඇයි ඒක සුන්දරයි. ඇයි සුන්දර වෙන්නේ? බුදුරජාණන් වහන්සේලම ප්‍රශ්නමක් පහළ වීමට නියමිත කල්පයක්. ඔබයි මමයි මේ ගත කරන කල්පේ නම් ඊටාම සුවිශේෂයි. වැඩේ කියන්නේ මේ කල්පේ ඉපදිලත් කවුරු හරි සංසාරේ අතරමං වෙනවා නම් ඊතරම්ම වාසනාවක්.